මේ රජයේ බලයට පත් වුණේ මේ රටේ අල්ලස දූෂණය නැති කරලා එක රටක් එක නීතියක් ඇති කරනවා කියලා. හැබැයි එක රටක් එක නීතියක් ඇති කරනවා කියලා ආපු රජය අද වෙනකොට තමන්ගේ මිනිස්සුන්ට එක නීතියක් අනික් අයට එක නීතියක්. දැන් මේ රටේ මහා පරිමාණ දූෂණ සිද්ධ වෙන. දැන් එදා සිරිමා බණ්ඩාරනායක මෙතිනියට එරෙහිව විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් දැමීම වැරදි කියපු අය. අද විපක්ෂයේ ප්‍රධාන දේශපාලනඥයන් මාත් ඇතුළු ප්‍රජා අයිතිය අහිමි කරන්න අද ඒ සැලසුම් සකස් කරමින් ඉන්නවා. පුද්ගලයන්ට එරෙහිව නඩු අහනවා නම් නඩු අහන්න ඕනේ අධිකරණය. විනිශ්චයකාරවරු ඒ වගේම මේ රටේ ස්ථාවර වෙච්ච අධිකරණ පද්ධතියක් තියෙනවා. ඒ අධිකරණ පද්ධතිය තමයි නඩු අහන්න ඕනේ. කොමිෂන් සභාවල නඩු අහලා පාර්ලිමේන්තු නඩු අහලා මිනිසුන්ගේ අයිතිවාසිකම් නැති කරන ක්‍රමයේ ශීලාචාර ක්‍රමයක් නෙමෙයි. ඒක එදත් වැරදි අදත් වැරදි. රටේ බිලියන ගණන් වලින් මහා පරිමාණ වංචා සිද්ධ වෙනකොට ඒ ආදර්ශය අනුව ගිහිල්ලා බණ්ඩාරගම ප්‍රාද සභාවේ සභාපතිවරයා ලේකම්වරයා ඒ වගේම ඔහුගේ අනිකුත් මන්ත්‍රී කණ්ඩායම තවත් මහ විශාල හොරකම් කරනවා. ඒ නිසා මේ රටේ නැවත නීති ආධිපත්‍ය ඇති කරන්න මේ රටේ සාධාරණත්වය ඇති කරන්න අපි අද අල්ලස්සා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරා. අද මේ මන්ත්‍රී කණ්ඩායම ඇවිල්ලා ඉන්නේ ඒ පැමිණිල්ල ඉදිරිපත් කිරීම සඳහා. මොකද අපිට යුතුකමක් තියෙනවා. අපි විපක්ෂයේ ඉන්නේ. අපි විපක්ෂයේ හැටියට මේ රජය කරන වැරදි ජනතාවට පෙන්ලා දෙන්න අපිට යුතුකමක් තියෙනවා. මහ එකාගේ ඉඳලා පහලටම අද හොරකම තක්කඩිගම නීතිගත වෙලා තියෙනවා. Breaking.lk.